කවුද නලින් බණ්ඩාරගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආ රයිට් සෝරි ගණන් දන්නේ නැති කෙනෙක් වෙන්න ඇති අපි එකව කරලා මිලියන් 40ක් තියෙනවා ඩොලර්ස් නිව්සීලන්ඩ් බෝඩ් එකෙත් තියෙන මිලියන් ඩොලර් 35ක් ඉතින් මේකේ ওই දැන් තියෙන ඩොලර් ගාන දන්නවා පිට ඉන්න කට්ටිය මේ ඩොලර් ටික ගිලින්න තමයි මඩ ගහලා අපේ ක්‍රිකට් එක වටන්න යන්නේ ආසියානු තරංගාවලියේ සත්කාරකත්ව සම්මාන්‍ය අපිට කියන්නේ ලංකාව නැතිව සම්බන්ධයෙන් ගොඩාක් දෝෂාරෝපණ එල්ලුණා අපිට ලොකු පාඩුවක් වෙනවා කියන එක විශේෂයෙන් පක්ෂ විපක්ෂ අදහස් පළ වුණා නලින් බණ්ඩාර සහ ගොඩාක් පාර්ශව මොකද්ද ඇත්තටම මුදල් ගනුදෙනුවක් අත යට ගැසීමක් තමයි තියෙනවා කියලා කිව්වේ ඒ වගේ ගනුදෙනුවක් සිද්ධ වෙලා තියෙනවද මේ සත්කාරකත්ව සම්බන්ධ කවුද නලින් බණ්ඩාර කියන්නේ හා කවුද නලින් බණ්ඩාර කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආ රයිට් සෝරි මේ මෙහෙමයි දැන් ඇත්තටම අපි ඕගොල්ලන්ට මතක ඇති 2011 ලංකාවේ වර්ල්ඩ් කප් එකක් තිබ්බා ලංකාවේ ලෝකේ පළවෙනිම රට ඩොලර් මිලියන් 20.5ක් ලංකාවට හම්බෙලා ලංකාව බෑන්ක්‍රොප්ට් වෙච්ච එකම රට ලෝකෙම මං හිතන්නේ හොඟක් ඕගොල්ලන් ජර්නලිස්ට් සමහර වෙලාවට ඒ කාලේ 2011 දී ඉස්කෝලේ යනවා හරි නැත්නම් ඒ කාලේ ජර්නලිස්ට්ම් කරලා නැතුව අමතක වෙලා ඇති 2011 අරගෙන බැලුවොත් කවුද හිටියේ කියලා රයිට් මිලියන් 20.5ක් දීලා අපේ ක්‍රීඩකයන්ට පඩි ගෙවන්න බැරි වුණා. අපේ මෙතන වැඩ කරන ඔෆිස් එකේ කට්ටියට පඩි ගෙවන්න බැරි වෙලා ICC එකෙන් තමයි ලෝන් එකක් අරගෙන අපේ ප්ලේයර්ස් ලටයි අපේ ස්ටාෆ් එකටයි පඩි ගෙව්වේ. ඉතින් මේක මේ මම නම් දන්නේ නැහැ කවුද ඔය කීප එකනා කියලා. මම මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හොඟ කඳුරන්නේ නැහැ. ඉතින් කවුරු කිව්වද කියලා මම දන්නේ නැහැ. ඔය කතා මේකේ අපි ලංකාවේ ගෙවුවා නම් අපිට හම්බෙන්නේ මිලියන් 2.5ක් තමයි වැඩිපුරම හම්බෙන්නේ. අපි මේ වැස්සත් එක්ක රයිට් ඒ වගේම මේ ACC එකෙන් තමයි මේක ගහන්න අපිට මෙතනට එන්න බැහැ කියලා කිව්වේ මොකද අපේ රටේ ප්‍රශ්න තිබ්බා. මේ මාසිකින් දවස් ගානකින් මේ ප්‍රශ්න විසඳුන්නේ නැහෙනේ. ඉතින් මේ ඒගොල්ලන් හුඟක් කට්ටිය බය වුණා එන්න. හැබැයි ඉතින් ඒකෙන් අපිට මිලියන් තව 4කට වැඩිය වැඩිපුර හම්බුණා. මන් දන්නේ කවුද කිව්වේ කියලා මිලියන් ගණන් කියලා මං හිතන්නේ ගණන් දන්නේ නැති එක්කෙනෙක් වෙන්න ඇති. හැබැයි මේකේ එකම බෝඩ් එක අවුරුදු අපි පටන් ගත්ත දවස් ඉඳලා අපි දැන් මේ අපේ එක්ස්කෝ කියන්නේ අපේ කමිටි එක වැඩිම තියෙන්න ඇති ක්‍රිකට් බෝඩ් එකේ මිලියන් 2කට වැඩිය ඩොලර්ස් තිබිලා නැහැ අපේ ෆික්ස් ඩිපොසිට්ස් වල. දැන් අපේ තියෙනවා මිලියන් 40ක්. මේ අන්තිම අවුරුදු දෙකේ 2-3 ඇතුළත අපි එකව කරලා මිලියන් 40ක් තියෙනවා ඩොලර්ස්. න්ියුසීලන්ඩ් වලත් නැහැ. න්ියුසීලන්ඩ් බෝඩ් එකෙත් තියෙන්නේ මිලියන් ඩොලර් 35ක් විතර. රයිට්. මම ආඩම්බරින් කියනවා මේක මේ මේකේ ওই දැන් තියෙන ඩොලර් ගාන දන්නවා පිට ඉන්න කට්ටිය. මේ ඩොලර් ටික ගිලින්න තමයි මෙතනට මේ අපිට මඩ ගහලා අපේ ක්‍රිකට් එක වටන්න යන්නේ. රයිට්. ඉතින් මේකේ මේ අපේ අපි නෙමෙයි මේක ඇත්තට මේ රට වැටෙන්නේ. මේ මේකට කාවරි දාගෙන ඔයගොල්ලන් දන්නවද පරණ මොන හරි ප්‍රශ්නයක් දාලා ඉන්ටරිම් කමිටි එකක් දානවා. රයිට් ඉන්ටරිම් කමිටි එකක් ආවට පස්සේ මේකේ තියෙන සල්ලි ටික ඔක්කොම ගිහිලා ආයිත් ණය වෙනවා අපි රයිට් දැන් ICC එකේ චාමනුත් මට කතා කරා එයා කිව්වෙත් අපි ක්‍රිකට් එක ඔක්කොම මුළු ICC එකම ඔක්කොම බලාගෙන ඉන්නේ අපි හිතුවට වැඩිය ඒ ඩිරෙක්ටර්ස්ලා ඔක්කොම මේ අපේ ක්‍රිකට් එක බලන් ඉන්නවා ඒ අතරතුර ඒකලන් හැමතිස්සෙම අහනවා ඇයි අන්තිම අවුරුදු 2-3 අතුලත ලංකාව ණයක් කිල්ලන්නේ නැත්තේ ICC එකෙන් නැත්තම් හැමදාම ණයෙන් තමයි ගියේ මෙච්චර කාල රයිට් ඉතින් ඒකෙන්ද දැන් මන් දන්නවා දැන් මෙතන අපි ක්‍රිකට් එකත් හොඳට කරගෙන යනවා ෆිනෑන්ස් එකත් අපේ හොඳටම තියෙනවා ඉතින් මේකේ ෆිනෑන්ස් එක වැඩි වුණාම මන් දන්නවා මේකේ කවුද මෙතන පිටිපස්සේ ඉන්නේ කියලා ඉතින් මේකේ මේ ලංකාවේ ක්‍රිකට් එක නැතිකරන්න අපි ඉඩ දෙන්නේ නැහැ ඉතින් මන් කියන්නේ මේකේ අපි හොඳ ලාභයක් ලැබුවා මේක කවුරු හරි කියනවා නම් මේකේ පාඩුවක් ලැබුවා කියලා අපි කැමති ඒගොල්ලන් එක්ක මේවා කරන්න මට නම් කවුරු කිව්වද කියලා මන් දන්නේ නැහැ. ඕක තමයි අපි අපේ தத்துவේ